වගේම මාගේ ඝාතකයන් ආරක්ෂා කරන්නත් ඔබට සිදුවන බව මම දනිමි. එයට වරදකරු වියුත්තා කිසි දිනක වරදකරු නොකරන්නට ඔබ වග බලා ගන්නු ඇත. ඔබට තේරීමක් නැත. ඔබ ගැන මම කනගාටු වෙමි. ඊළඟ වාරයේදී පව සමාකර ගැනීමට ගිය විට සිරන්තීට බොහෝ වේලා දැනුම් වැඩි සිරින්නට සිදුවන්නේය. ඇයගේ පව පමණක් නොව ඔබ බලය තබා ගන්නා අයගේ ඥාති සමූහයේ පවුද සමාකර ගැනීමට සිදුවන හේයි. Sunday leader පුවත්පත ඔබ Sunday leader පුවත්පත කියවන ඔබට මා කියමි යුත්තේ කුමක්ද? අපගේ අරමුණු සඳහා සහය වූවාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. අපි ජනප්‍රිය නොවන අරමුණු වෙනුවෙන් මැදිහත් වුණෙමු. තමන් වෙනුවෙන් සටනට තනියම කිරීමට බැරි තරම් දුර්වල වූවන් වෙනුවෙන් නැගී සිටියෙමු. බලය නිසා ඉදිමී තමන්ගේ මුල් අමතක කොටගත් ඉහළ නිල දැරූ බලවතුන් සමග මූණට මූණලා ගැටුලෙමු. දූෂණය හා අමාරුවෙන් ඉපයූ බදු ගෙවන්නන්ගේ රුපියල් අපතේ යෑම හෙළිදරව් කළෙමු. එදිනෙදා ප්‍රචාරක ප්‍රවෘත්ති කුමක් වුවත් ඊට විරුද්ධ මතයද ඇසීමට ඔබට ඉඩ සලසා දීමට වග බලා ගන්නෙමු. ඒ වෙනුවෙන් දිග කලක සිටම මට ගෙවන්නට සිදුවන මිලක් ඇති බව මම දැන සිටියෙමි. ඒ මිල දැන් මාසා මගේ පවුලේ සියල්ලන් වෙනුවෙන් ගෙවිය යුතුය. ඒ සඳහා මම සෑම විටම සූදානම්මි. ඒ වළකා ගැනීමට මා කිසිවක් කර නැත. ආරක්ෂකයන් නැත. ආරක්ෂක පියවරද ගෙන නැත. මනුෂ්‍ය ආවරණ පිටුපස සිටුමින් දහස් ගණන් අහිංසකයන් මරා දමන්නට තීන්දු කරන මගේ ඝාතකයා මා බියගුල්ලෙකු නොවන බව තේරුම් ගත යුතුය. එපමණ මිනිසුන් අතුරෙන් මා කවරෙක්ද? බොහෝ කලක සිට කවුරුන් විසින් මගේ ජීවිතය ගන්නේ දැයි යන්න ලියවි හමාරේ. ඉතිරි වැත්තේ කවදාද ගැන ලිවීම පමණයි. Sunday leader පුවත්පත සිය යහපත් අරගලයේ අකණ්ඩව ගෙනියනු ඇති බව පැහැදිලිව ලියවි ඇත. ඊට හේතුව මේ අරගලය මා තනිව ගෙන යන අරගලයක් නොවීමය. ලීඩර් පුවත්පත නියඩ කරවීමට පෙර අප බොහෝ දෙනා ඝාතනය කිරීමට නියතව සිදුවනු ඇත. මගේ ඝාතනය දැකිය යුත්තේ පරාජයක් ලෙස නොව ඉතිරිවන අයවීමෙන් ගන්නා උත්සාහයක් සඳහා යහපත් පෙළඹවීමක් ලෙසිනි. අපගේ ආදරණීය මව්බිමේ මානව නිදහස උදා කරන්නා වූ නව යුගයක් සඳහා වෙරදරන සියල්ලන්ගේ මුළු ගැන්වීමට එය ශක්තියක් වනු ඇතැයි මම සහතිකවම සත්තකින්ම ප්‍රාර්ථනා කරමි. ඒ වගේම දේශ ප්‍රේමේ නාමයෙන් කොතරම් සංඛ්‍යාවක් මරා දැමුවද මනුෂ්‍ය ආත්මය වවාගෙන නැවත වැඩෙන බව ඔබගේ ජනාධිපතිවරයා එමගින් ඉගෙන ගනු ඇතැයි මා සිතමි. සියලු රාජපක්ෂවරුන්ටවත් එය මරා දැමිය නොහැක. මෙතරම් අවදානමක් ඇත්තේ මන්දැයි බොහෝ විට ඇතමුන් මගෙන් අසති. වැඩි කලක් නොගසින්ම මා මරා දමනු ඇතැයි කියති. සැබෑයි. ඒ මම දනිමි. ඒ වැළකිය නොහැක. එහෙත් දැන් අප කතා නොකරන්නේ නම් වාර්ගික සුළුතරයක් වුවත් බෙලහීනයන් වුවත් හිංසනයට පත් වූවන් වුවත් ඒ හඬක් නැගිය නොහැකි අය වෙනුවෙන් හඬක් නගන්නට කිසිවක් නොසිතනු ඇත. මගේ පුවත්පත් කලා දිවිය පුරා මට ශක්තිය වූ එක් ආදර්ශමත් චරිතයක් වූයේ ජර්මානු ජාතික දේවගැති මාටින් නිමොලාය. තරුණ වියේ ඔ යුදෙව් විරෝධියෙකු වූ අතර දැඩිව හිට්ලර් අගය කළ අයකි. එහෙත් නක්සිවාදය ජර්මනිය පුරා ව්‍යාප්ත වෙත්ම ඔහු ඒ සැබෑ පෙනුම දැක්කේය. හිට්ලර් මරාදැමියේ හුදෙක් යුදෙව්වක් පමණක් නොවේ. වෙනත් මතයක් දරන ඕනෑම කෙනෙකු ඔහු මරා දැමුවේය. නිමොලා ඊට විරුද්ධව හඬ නැගුවේය. ඔහු දැරූ වෙහෙස සක්සන් හවුස් හා ඩකාව් වධකාගාරයේ ඔහු සිටින අතර 1937 සිට 45 කාලය දක්වා සිටි කාලයේදී ලියනු ලැබීය. මරණයෙන් බේරුණේ යාන්තමින්.
වදකාගාරේ ඉන්න අනතුරුව නිමලා කවියක් ලීවේය. මගේ යෞවනයේදී මම එය කියවුවෙමි. එතැන් සිට මගේ මතකයේ නොමැකෙන ආයුරෙන් එය රැඳී ඇත. ඔවුන් පළමුව පැමිණුවේ යුදෙව්වන් සොයමිනි. මා යුදෙව්වකු නොවුණු හේයින් විරුද්ධව කතා නොකළෙමි. ඔවුන් දෙවනුව පැමිණුවේ කොමියුනිස්ට්වාදීන් සොයමිනි. මා කොමියුනිස්ට්වාදියෙකු නොවන හේයින් විරුද්ධව කතා නොකළෙමි. ඔවුන් ඊළඟට පැමිණියේ වෘත්තීය සමිතිකාරයන් සොයමිනි. මා වෘත්තීය සමිතිවාදියෙකු නොවන හේයින් ඊට විරුද්ධව කතා නොකළෙමි. ඔවුන් ඊළඟට පැමිණියේ මා සොයමිනි. එවිට මා වෙනුවෙන් කතා කරන්නට කිසිවෙක් නොවිනි. ඔබට කිසිවක් මතක නැත්නම් මෙය පමණක් මතක තබා ගන්න. ඔබ සිංහල, දෙමළ, මුස්ලිම්, කුලහීන, සමලිංගික, විසම්මුතිවාදී හා අභගාතයෙකු වූවත් ලීඩර් පුවත්පත ඔබ වෙනුවෙන් ඇත. එම කාර්ය මණ්ඩලය ඔබට සුපුරුදු එදිතරකමින් කිසිවෙකුට හිස නොමඹා නිබායව දිගටම සටන් කරනු ඇත. ඒ අයිතියක් ලෙස බාර නොගත යුතුය. මාධ්‍යවේදීන් වන අප කවර ආකාරයේ කැපවීමක් කළද එය අපගේ කීර්තිය වෙනුවෙන් කරන්නක් නොවේ. එය ඔබ වෙනුවෙන් කරන්නකි. ඔවුන්ගේ කැපවීම ඔබට හිමිද යන්න වෙනත් කතාවකි. එහෙත් මා උත්සාහ කළ බව දෙයෝ දන්නාහ. මෙම ලිපිය ලිවීමෙන් පසු ජනවාරි 8 වන දිනදී වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කරන ලදී.